මම ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා සමහර මතයක් තියෙනවා ජාතික ආරක්ෂාව කියන්නේ ආර්ථිකයේ සෞඛ්‍යයේ ආහාරවල යනාදී ආරක්ෂාවත් අදාළවයි කියලා මම කතා කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ආරක්ෂාවට අදාළ කාර්යභාරය ගැනයි හැබැයි ආරක්ෂාව ආර්ථිකයි එකිනෙකට ප්‍රතිචාර දක්වන සමාන්තරව ගමන් කරන සාධක දෙකක් බවයි මගේ මතය कैसे हुआ जाति का आरक्षा कि हुआ मराठे स्वैरी भाव भौमिक अखंडता विदेशीय प्रतिपत्य कलापे आरक्षा मे सियालम अभी मत के तभागितु द्वग मगे मते अभी अद युद्ध जायग्रहणे क्लाट पश्ये रटे आरक्षा अभी युद्ध जायग्रहणे क्लाट पश्ये रटे आरक्षा क्रमाकूल दुर्बल गुण पमनाग्निमें तिबुन उनंदु संपूर्णेन्म अडालुना रजे पार्श्वे දිගින් දිගටම පැවති රජයන් ජාතික ආරක්ෂාව ගැන හා ආරක්ෂක හමුදාවල පැවැත්ම ගැන දැක්වුවේ ඉතා අලස වූ ආකල්පයක්. හමුදාවල වෘත්තීයමේ නිපුණත්වය යුද්ධය පැවති කාලයේ තිබුණට වඩා පහළට ශීඝ්‍රයෙන් වැටෙන්න පටන් ගත්තා. පාස්කු ප්‍රහාර වැනි දේවල් මේ රටේ සිද්ධ වෙනකොට අපි දැක්කා මේ වගේ ප්‍රතිඵල. මෙවර අයවැයෙන් ත්‍රිවිධ හමුදා පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය වෙනුවෙන් बिलियन हारसिय विशितुना विस्सा विशितुंट वडा बिलियन दोलहक वेनकोट तिबेन युधा मुदा संधा बिलियन देशीय दहाटक विस्सा विशितुंट वडा बिलियन नमयक वेनकोट तिबेन आरक्षक आयवय वेडिवेन्ने वर्तमान अर्बुदेदी आहारपान वेटुप दीमना इंधन विदुलिय गैस वाहन नडत्तु अनिकुस्तियलु उपकरणादिय සඳහා වියදම් වැඩි වී ඇති නිසායි මූලධන වියදම් වැඩි වීම ඉතා අල්පයයි මේ දිනවල සමහර ආර්ථික විශේෂඥයින් ආරක්ෂාව සඳහා අයවැය වියදම් වැඩියයි නිතර නිතර කතා කරනවා අපට ඇහිලා තියෙනවා නමුත් සැලකිල්ලට ගත යුතු සංකල්පය නම් ආරක්ෂාව නැති තැන ආර්ථිකය නොරකෙන බවයි මේ ලෝකයේ සීලුම රටවල් අකුරටම පිළිපදින සංකල්පයක් मेकट उदाहरण कीपैक सलखा बलिम अवश्य पात संधान आशियावे रटवल आरक्षक अयवैग सलखा बलुव इहत कारण पैदिलवेनवा एन रटवल दुलाहक आरक्षक अयवैगन मम वचन कीप संधान कर अपे असल्लेसी इंदिया आरक्षा वेनकंड मुदल डॉलर मे डॉलर बिलियन वाली मतराने डॉलर बिलियन असूकाई एक दलदेशी आदाय में दिखाई दसम हतर का प्रतिशत पाकिस्तान डॉलर बिलियन दहाय दसम तुनाई प्रतिशत दिखाई दसम हाय बांग्लादेश डॉलर बिलियन पहाय प्रतिशत एकाई दसम एकाई नेपाल मेकेतम अडूम आरक्षक व्यान नेपाल डॉलर बिलियन दसम हतर दिखाई प्रतिशत एकाई दसम एकाई श्रीलंका डॉलर बिलियन एकाई दसम एकाई प्रतिशत एकाई दशम हतराय मलेशिया तुनाई दशम हतराय डॉलर बिलियन प्रतिशत एकाई इंडोनेशिया डॉलर बिलियन नमयाई प्रतिशत दशम हताय चीन डॉलर बिलियन देशी आनू देखाई प्रतिशत एकाई दशम हाय सिंगापुर डॉलर बिलियन एकोड़ा प्रतिशत देखाई दशम देखाई थाईलैंड पहाई दशम हताय डॉलर बिलियन प्रतिशत एकाई दशम देखाई दक्षिण कोरिया व डॉलर बिलियन हतलीस हयाई प्रतिशत देखाई दशम हताय जापान डॉलर बिलियन हतलीस हयाई प्रतिशत एकाई दशम एकाई तोट मेतन प्रतिशत देखकट वा अडुंतन अटवलती कीपयाक में चीने पवाती है निकाय दशम हयाई डॉलर बिलियन देशी अनुदायती है लंका वटा पहाड़ी प्रतिशत गत्ता नेपाले पमनाय मेके पश्चात वेडी कीन कट्टी अपट गिया नेपाल पल्लेट मे आरक्षा गिनिया मैं कमती माँ विशेष रटे पावती विशाल हमदा युद्ध हमदागे वेडीपुर कथा कि बलापुर युद्ध इवरवनी हमदा संख्या लक्ष देखाई युद्ध इवरवी अवृद्ध कतुत युद्ध हमदाय सबलून विशिपांद हमदा तर पेन लगिया दुर्बल परिपालने सह दुर्बल कलमनाकरणे निशा
යුද්ධය ගැන සමරසවර විනෝද වුණා ඇරෙන්න සබලුන්ගේ සුබ සාධනය ගැන සලකා බැලුවේ නැහැ 2019 ජූනි මාසයේ වෙන විට හමුදාවේ සංඛ්‍යාව 166000කට පල්ලයට වැටලා තිබුණා එතන සිට මේ දක්වා 44000ක් පමණ ආධුනිකයන් බඳවාගෙන තියෙනවා ඒක නිසා ආධුනිකයන් බඳවාගෑව නිසා මේ වෙන විට හමුදාවේ සංඛ්‍යාව 153000ක රැඳිලා තියෙනවා හමුදාවට නවීනකරණයට අවශ්‍ය යුද උපකරණ කිසිවක් යුද්ධයෙන් පසුව ලබා ගැනීමට හැබිලා නැහැ සබලුන්ගේ ආහාර අගය 2019 දී දිනකට රුපියල් 645යි මේ වෙනකොට දිනකට රුපියල් 967යි ඒ කියන්නේ මේක වැඩි වෙලා තියෙන්නේ ගරු එමෙතුමා 50%කින් නමුත් අවුන්නාසලා දන්නවා ආහාර වියදම් මේ රටේ පහුගිය වර්ෂ 3 ඇතුළත 100%150%කින් විතර වැඩි වෙලා තියෙනවා විදේශ පුහුණුවට 2019 දී ගිය සංඛ්‍යාව යුද හමුදාවෙන් 1651ක් මේ වර්ෂයේ මේ වෙනුවට ගිහිල්ලා තියෙන්නේ 638 දෙනයි සමහරට තව 100ක් 200ක් යන්න ඉඩ තියෙනවා මේ වර්ෂයේ ඉතුරු මාසය ඇතුළත කොහොමවත් මේකෙන් පේනවා මේවට වෙන් කළ තියෙන මුදල් වල හිඟපාඩුව නිසා තමයි මේ සංඛ්‍යාව පල්ලහැට යන්නේ මේවට යන සබලුටසා නිලධාරීන්ට ලැබෙන දීමනා විශාල වශයෙන් කප්පාදු කරලා තියෙනවා ඒ ගැන විශාල පැමිණිලි සහ මැසිවිලි නගනවා ඒ පුහුණුවීම් වලට යන නිලධාරීන් සහ සබලුන් මා යුද්ධයේ මෙහෙවනේට තිබූ යුද ටැංකි සංඛ්‍යාව 80ක් යුද්ධ ඉවරන කොට එකෙන් 30ක් විතරලා තිබුණා අනිත් 70ක් හානිපත් වෙලා තිබුණා දැන් ඒවා නැවතත් අලුත් වැඩියා කළා මේ වෙනකොට යුද්ධ ටැංකි 70ක් තියෙනවා කියලා අපට වාර්තා වෙනවා මේ යුද්ධ ටැංකි ඔක්කොම 1950 ගණන් වල ඒවා මම ඉපදිච්ච කාලේ මේ ලෝකෙට බිහි වෙච්ච යුද්ධ ටැංකි ඒවා දැන් මම හිතන්නේ පාවිච්චි කරන්නේ අපේ රට නේපාලේ වගේ වගේ රටවල් වල පවණක් වෙන්න ඇති නවීන යුද්ධ ටැංකි වල අවශ්‍යතාවය යුද හමුදාවට තිබෙනවා මම හමුදා බාර දෙන කොටත් මේ අවශ්‍යතාවයන් ගැන පෙන්වා දුන්නා හමුදාව නවීනකරණය කිරීම නිරතුරුව සිදුවේ යුතුයි යුද්ධයක් ආවට පසුව ඒවා කරන්න වෙලාවක් නැහැ උපකරණ ගැනීම ආම්පන්න ගැනීම අවියවුද ගැනීම ඒවට පුහුණු කිරීම දීර්ඝ කාලයක් වැය වෙන කටයුතු නිසා අනෙකුත් හමුදාවල තත්ත්වයක් මෙහෙම තමයි අපට වාර්තා වෙන විදිහට අපි දන්නවා ගුවන් හමුදාවට තියෙන්නේ එක ප්‍රහාරක ජෙට් යානයයි තිබුණා යුද්ධයේ කාලේ තිබුණා 12ක්ද 15ක්ද දැන් එකයි ඉතුරු වෙලා තියෙන්නේ ඒවා නැවත අලුත් වැඩියා කරගන්නත් බැරි තත්ත්වයට කඩන් වැටලා බුද්ධ්‍යාංශය ගැන හුඟක් අය කතා කරා පහුගිය ජනාධිපති රටට පෙන්වුවේ නිකන් බුද්ධ්‍යාංශය දැන් මෙහෙ දිලිසි දිලිසි තියනවා කියලා නමුත් බුද්ධ්‍යාංශයේ කිසිම සංවර්ධනයක් වෙලා නැහැ යුද්ධය ඉවරනාට පස්සේ එකම දේ වෙලා තියෙන්නේ සැලේ කියලා බුද්ධලේ බුද්ධ්‍යාංශය බාර අරන් තියෙනවා ඒතකොට සැලේ කියන්නේ මම යුද්ධ කරන කාලේ බුද්ධ්‍යාංශයෙන් මම පැත්තක තියලා තිබුණ පුද්ගලයෙක් ඊට කාරණා අනුව ආරක්ෂක අංශයේ කිසිම දියුණුවක් වෙලා නැති බව සමස්තයක් හැටියට ගත්තම පේනවා අපි හිත උතනින් පොඩ්ඩක් හරි පල්ලහැට තමයි ගිහිල්ලා තියෙන්නේ ඒ ආකල්ප නිසාම තමයි මේ පහුගිය යුද්ධයත් අවුරුදු 32ක්ම ඇදුනේ යම් යම් මාස්තාවල පාලකයන් මේ හමුදා ශක්තිමත් කිරීමට ගති උතු උනන්දුව ඒ පියවරල් ගත්තේ නැති හින්දා තමයි ත්‍රස්තවාදීන් අපරලා වේගයෙන් වර්ධනය වුණේ දැනුත් මේවා අතහැරලා අමතක කළා මේවා නිග්ලෙක් කළා හිටියොත් කාඩා හරි නැවතත් මේවා ගැන අපට පසුතැවෙන්න සිද්ධ වෙනවා මේ දිනවල යුද හමුදාව ලක්ෂයකට අඩු කිරීම ගැන කතා කරනවා මේකට කියන්නේ සාමාන්‍යයෙන් අපි අඩු කරනවා නෙමෙයි ඩවුන් සයිස් කරනවා නෙමෙයි හරි ප්‍රමාණයට හදනවා කියලා තමයි රජය කියන්නේ දැන් තවුන්නාසලා දන්නවා ගෙදරක ආර්ථිකය වැටුණා කියලා දොරක් ගැලවුණොත් දොරයි කරන්නේ නැතුව ඉන්නේ නැහැ දොර ජනෙල් වහල ඒවා කඩන් වැටෙනකොට අහක බලාගෙන ඉන්නේ නැහැ ඒ වුණා සොර සතුරන්ගෙන් උපද්‍රව ආබාධ නිවසේ ඉන්න ඇර ජීවත් වෙන්න බැරි වාතාවරණයක් ගොඩනගෙන ඒ කාන්ද මේ තියෙන අඩුපාඩු ආර්ථිකයේ ආරක්ෂාවේ අන්තිමාරේ ශක්තිමත් කළ යුතුමයි ලෝකයේ සංඛ්‍යාවෙන් අඩු හමුදා තියෙනවා උදාහරණයක් ඇටියට එංගලන්තයේ යුද හමුදාවේ ඉන සංඛ්‍යාව 80000යි. නමුත් ඒකේ තියෙන අවියවුදවල බලය ඒවා තනින් තනකට ගෙන යාමට තියෙන ශක්තිය, හෙලිකොප්ටර් වල තියෙන ශක්තිය, සන්නාසනද්ද රථවල තියෙන ශක්තිය මේවා ඇණුව අපේ රටේ තියෙන ලක්ෂකාවරි හමුදාවට වඩා විශාල වැඩ ප්‍රමාණයක් කිරීමේ ශක්තියක් ඒගොල්ලන්ට තියෙනවා. අපි දකිනවා ඊස්ට්‍රායලේ, සිංගප්පූරුව වගේ හමුදාවල ස්ථිර හමුදාව ඉතා කුඩායි.
නමුත් ඒ රටවල මිලියන 2 3 සෙච්චා හමුදාවක් හැටියට පුහුණු කරලා සූදානමින් ඉන්න අවශ්‍ය උපකරණ අවිය ආයුධ සියල්ලමත් එක්ක දින 4 5ක් ඇතුළත යුද්ධයකට අරින්න පුළුවන් තත්ත්වයට සූදානමක් තියෙනවා. ඒකන්ද අපට ස්ථිර හමුදාවේ සංඛ්‍යාව නඩත්තු කරන්න බැරි නම් ඉතා ශක්තිමත් 100%ක් පුහුණු ලැබූ සෙච්චා හමුදාවක් පවත්වා ගැනීම මේ රටට අත්‍යවශ්‍යයි. මේ කරුණ වලට අමතරව වර්තමානයේ විශ්‍රාමික සෙබළුන් ගේ වැටුප් පිෂණතා ගැන කතා කරනවා. ඒ විශ්‍රාමිකයේ වර්ෂයන් 90 ජීවත් වීමට බැරි තත්ත්ව සමහරුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ආබාධිත සෙබළුන්ගේ දීමනාවල විෂමතාවයන් ගැන ඔවුන් නිතර මැසිල්නගෙන මම හිතනවා ගරු ජනාධිපතිතුමා ආරක්ෂක කටයුතු භාර අමාත්‍යවරු අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා මේ ගැන ගැඹුරින් අධ්‍යයනය කරලා එක වරකින් මේ ප්‍රශ්නය නැවතත් මැසිල්න ගන්න බැරි විදියට විසඳිය යුතු ප්‍රශ්නයක්. රෞගේ කාලෙත් අපි දැක්කා මේ ආබාධිත රණවීරව පාරවල්වල අතන මෙතන ඇවතන උද්ඝෝෂණ කර කර ඔවුන්ගේ පවුල් පවා ඇවිල්ලා පාරවල්වල වේලි වේලි වැස්සේ තෙමි තෙමි මේවා ගැන මැසිල්න ගන්න හැටි මේක ඉතා රටට අපේ කීර්තියටත් අහිතකර ක්‍රියාවක් හැටියටයි මම දකින්නේ. හමුදාවල ප්‍රමිතිය පවත්වාගෙන යාම ඉතා අවශ්‍යයි. මම හමුදාපති කාලේ අවුරුදු 60ක් තිස්සේ හමුදාවේ කරලා නොතිබිච්ච යම්කිසි දෙයකට මං අත ගැහුවා. හමුදාවේ වෘත්තීය හමුදාවල තියෙනවා සිලෙක්ටඩ් ලිස්ට් කියලා එකක්. ඒකට ජෙනරල් ලිස්ට් කියන සමහර හමුදාවල සමහර හමුදාවල කමාන්ඩ් ලිස්ට් කියන. මේ ලිස්ට් එකට මේජර් රිලේන් උඩ නිලධාරීන් මේජර් රිලේන් ඉහළට යනකොට ඒගොල්ලොන්ගේ කාර්යක්ෂමභාවය හැකියාව ඒ සියල්ල අධ්‍යයනය කරලා ඉදිරියට ගමන් කර යුතුයි ඉදිරියට හසින් ලැබිය යුතුයි කියලා හිතන විශේෂයෙන්ම මෙහෙයුම් වලදී ක්ෂේත්‍රයේ රාජකාරී හොඳට කරන්න පුළුවන් කියලා ඒ අදාළ නිලධාරීන් නඳුන ගන්න. මම මේ ලයිස්තුව හදනකොට මම රෙජිමේන්තු තියෙන හමුදාවේ එක එක රෙජිමේන්තු පාබල සිංහ රෙජිමේන්තුව සන්නාසනද්ද ඔය වගේ ඒ රෙජිමේන්තු වල අධිපතින්ට කියලා විශාල අධ්‍යයනයක් කරා සෑම නිලධාරියෙක්ගේම අතීතයේ ඒගොල්ලොන්ගේ තිබුණ කැපවීම ගැන අවුරුදු 5ක් පිටිපස්සට ඒවා අධ්‍යයනය කරා. ඒ හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්ට කලින් හිටපු රෙජිමේන්තු අධිපතිවරු ලියපු වාර්තා පවා අරගෙන තමයි ඒ ලයිස්තුවට අපි නිලධාරීන් නතුරු කරේ. ඒ වගේ ප්‍රතිපලයක් හැටියට තමයි දැන් මෙතන වාඩි වෙලා ඇති ජෙනරල් ශෛන්ද්‍ර සිල්ලලා ජෙනරල් කමල් ගුණරත්නලා මම මේ ලයිස්තුවට ඇතුළත් කරා. ඒකන්ද තමයි ජේෂ්ඨත්වයට බැහැරව ගිහිල්ලා ඒගොල්ලන්ට ඒ අවස්ථාවේදී සේනාංක පවා අනදීමට හැකි වුණේ. එතකොට මේ ලයිස්තුව ගොඩනැගීම අපි යුද්ධය ජයග්‍රහණය කිරීමට එක හේතුවක් වුණා. හැකියාව තියෙන දක්ෂ පළපුරුද්ද තියෙන නිලධාරීන් අඳුනගෙන ඒගොල්ලන්ට තනතුරු වාකීම් බාර දෙනකොට සමත්යක් හැටියට හමුදාවේ අනිත් කට්ටියගේ මානසිකත්වය වර්ධනය වෙන්න පටන් ගත්තා. නමුත් යුද්ධය අවසන් වුණාන් පස්සේ හිටපු ආරක්ෂක ලේකම් මේ වෙලාවේ මීට කලින් හිටපු ජනාධිපති එතුමා හිතුවේ මම මේ ලයිස්තුවට දැම්මේ මගේ පන්දම්කාරයෝ කියලා. ඒ ලයිස්තුවේ හිටපු ශෛන්ද්‍ර සිල්ලලා කමල් ගුණරත්න ලෙක්ක මං කවදාවත් ඒ වතුර උගුරක්වත් බීලා තිබ්බේ නැහැ. අරක්කු ඉදුරක්වත් බීලා තිබ්බේ නැහැ. එහෙම හිටලා ඒ ලයිස්තුව සම්පූර්ණයෙන් අවලංගු කරා. අවලංගු කරලා ඒ යුද පිටියේ හිටපු ජෙනරල්ලා සතුරු කරන්න ඒගොල්ලන්ට කැරට් පෙන්නුවා. කැරට් පෙන්නුවේ විදේශ තානාපති කාර්යාලවල පත්වීම් දෙන්න පටන් ගත්තා. එතකොට ජෙනරල් කෙනෙකුට අවුරුද්දක ඩොලර් 20,000 30,000 ඉතුරු කර ගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම හොරෙක් කියලා හිටියේ නැත්නම් හමුදාවේ ඒගොල්ලෝ ඒ වෙලාවට ඒක පිළිගන්න. මේ අනුවට මේ ලේකණේ අවලංගු කරා ඒ ජෙනරල්ලාගේ කටවල් ඇහුවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියෙ තමයි ඒ සේනාංක අධිපති වෙලා හිටපු හුඟක් අයට හමුදාටවත් අණ දෙන්න බැරි වුණේ. නැත්නම් කමල් ගුණරත්න ජගත් ඩෑස්ල වගේ හැටත් හමුදාට අණ දීමේ හැකියාවක් තිබ්බා. ඒකන්ද මම හිතනවා දැන් වුණත් නැවතත් ගරු ඇමතුමා මේ සිලෙක්ටඩ් ලිස්ට් කියන එක අනිවාර්යයෙන්ම රටක හමුදාව කෘත්‍රිමය වශයෙන් ඉදිරියට යන්න නම් මේවා හැදෙන්න ඕනේ. ඒකන්ද හැබැයි ඒව හදනකොට හෙන්චයියෝ දාලා අරේ මේ ඇමතුමාගේ ලියුමක් ගෙනාවට එව නැත්නම් ආරක්ෂලේකම දුර්ණකමට මිනිස්සු දැම්මොත් නැවතත් තිබුණටත් වඩා මේ කඩන් වැටෙනවා. ඒකන්ද මේවා ගැන ඔබතුමන්ලාගේ අවධානය අනිවාර්යයෙන්ම යොමු කරන්න. ඊළඟට මම යෝජනා කරා මගේ ගිය වර අයවැය කතාවෙත් ඊට කලින් වර අයවැය කතාවෙත් මේ හමුදාපතිවරුන්ට 150,000 160,000 උද හමුදාවක් අනිත් හමුදාවල සංඛ්‍යාව අඩුයි තමයි ටිකක්. නමුත් ඒගොල්ලොන්ගේ තියෙන උපකරණ වටිනාකම් ආදී ඉතා විශාලයි.
ඒකන්ද අපේ හමුදාවට හැකියාවක් තියෙන තරු හතරේ ජෙනරල් කෙනෙකුට අණ දෙන්න. සාමාන්‍යයෙන් තරු තුනක ජෙනරල් කෙනෙකුට අණ දෙන්නේ 25000ක 30000ක කෝ එකක් කියලා කියනවා. අපේ තියෙන ආරක්ෂක සේනාව මූලස්ථාන. ඒ වගේම අණ දෙන්න පුළුවන් තරු තුනේ ජෙනරල් කෙනෙකුට. අපේ හමුදාව වලට තරු හතරේ ජෙනරල්ලා පත් කරන්න පුළුවන්. පොඩි වියදමක් වැඩියෙන් යන්නේ. මේ රටේ සල්ලි අවභාවිතා වෙන විදියට වර්ෂයකට ලක්ෂ 5ක් 10ක් ගියත් ඒ පත්වීම් දෙන එක සාධාරණයි. ඒකන්ද ඒක කළ යුතුයි. ඊට පස්සේ යුද හමුදාවේ දෙවෙනියා තුන්වෙනියා වගේ අය ඊට පස්සේ ආරක්ෂක සේනාව මූලස්ථානවල ඉන්න 25000ට 30000ට අණ දෙන ඒගොල්ලෝ තරු තුනේ ජෙනරල් තත්ත්වයට ගේන්න ඕනේ. ඒ ආකාරයටම යම්කිසි ක්‍රමයක් සොයන්න වෙනවා ගුවන් හමුදාවට නාවික හමුදාවට. ඒ වගේම ඒවට සමාන්තරව පොලිසියේ ඉන්න නියෝජ්‍ය පොලිස්පතිවරු පත් කිරීම ආදියත් කරන්න පුළුවන්. එතකොට මම හිතන්නේ ඔය දැනුත් තියෙන පොලිසිය අපි හගෙන ප්‍රශ්න ඔය ප්‍රශ්න වලට පිළිතුරු වෙනවා. ඒව හරියට කරා නම් කල්බේරා ඇතුව දක්ෂය තෝරාගෙන උටාගත්තම අන්තිම මොහොත ඇවිල්ලා එක එක්කෙනාට කොටා ගන්න පටන් ගන්නෙත් නැහැ. ඒකන්ද මේ ක්‍රමවේද තමයි වෘත්තීය වශයෙන් මේ ආයතන ගෙනියන රටවල් වල පිළි අරගෙන තියෙන ක්‍රමවේද. ලංකාවේ මේවා කරන්න බැරි ඇයි කියලා මම දන්නේ නැහැ. මේවා කරපු හින්දා තමයි යුද්ධේ කාලේ අපි ජයග්‍රහණය කරේ. යුද්ධේ කාලේ අපි මේවා කරා. ඒ වනිසා ජයග්‍රහණය කරා. යුද්ධේ කාලේ මම අපේ කණ්ඩබාර නිලධාරීන් ඒ කියන්නේ 25000 රණදේ නිලධාරීන් 2000කගේ පාඩුවක් තිබුණා. 5000ක් පමණ ඉන්නවා. ඒ වෙනුවට මම ඒ කණ්ඩවල වැඩ බලපු සාජන් ලකෝප්පල 2000ක් මං උසස් කරා අධිකාරියලා නිලධාරීන් හැටියෙ. ඒගොල්ල තමයි මේ යුද්ධේ පෙරගමන් කරුවෝ හැටියට ඉඳගෙන විශාල කැපවීමෙන් ඒ සටන කරේ. සමහර අය ඒ පළවෙනි තරුව අඳින්නත් ඉස්සෙල්ලම ලේකණේ අනුමත වෙලා සුදු පටියක් ඇඳන් ඉන්න කාලෙම මියයන් පවා ජීවිත බව පූජා කරා. එතකොට මේ වගේ දේවල් හමුදාවල සිද්ධ වෙන්න ඕනේ. ඒව නොවි අලස විදියට නිකන් හමුදාව තියෙනවා. හමුදාවේ අනාගතය අපි සැලේට බාර දෙනවා. එහෙම නැත්නම් තව කවුරු හරි ඇවිල්ලා දේශපාලන පන්දමේ කියලා ආරක්ෂක ලේකම් වෙලා හරි එහෙම කරන්න ගියොත් මේ හමුදාව රටේ ආරක්ෂාව කියන එක ඉතා වැදගත් දෙයක්. මේක අනිවාර්යෙන් ප්‍රමුඛත්වයේ දීලා ඒ මානසිකත්වයේ මේ ගැටලුව හා බලන්න ඕනේ. ඊළඟට මම මීට කලින් වතාවෙත් කතා කරා ගරු සියවලා පිටි ඇමතුවා ඉන්නත් දන්නේ මේක හැමදාම ඉල්ල මට කෝල් දෙනවා. මේ මහාවංශයේ වෙළු මහය මේක ගැන මම කතා කරා. මේකේ තියෙනවා පිටු 339 ඉඳලා 411 වෙනකන් තියෙනවා පහුගිය ඊළාම් 4 වෙනි ඊළාම් යුද්ධය ගැන. මේක ලියලා තියෙන්නේ මහාචාර්යවරු කියලා තමයි කියන්නේ. හැබැයි හමුදාවේ ඉඳලා විශ්‍රාම ගියපු ජෙනරල්ලා දෙන්නෙක්ගෙන් උපදෙස් අරන් තියෙනවා. ඒ 4 වෙනි ඊළාම් යුද්ධ වෙනකොට හමුදාවේවත් නොහිටපු ජෙනරල්ලා දෙන්නෙක්ගෙන් මේක කියෙව්වම ගරු ඇමතුමා තනි කරම අර ඉස්රාපේලි වාඩිලා හිටපු පාසල් ළමුන් හිටියේ ඉස්සෙල්ලා ඒගොල්ලෝ ලිව්වා වගේ තමයි මේක ලියලා තියෙන්නේ. දැන් උදාහරණ එකක් විතර මම මතක් කරන්නම්. පී ටොම්ස් කියලා එකක් තුන තමුන්නාසලා දන්නවනේ. පෝස්ට් සුනාමි ඔපරේෂන් මැනේජ්මන්ට් සෙක්‍රටේරියට්. දැන් ඒක ගැන මේක ලියලා තියෙනවා. මේක කියලා තියෙන්නේ පී ටොම්ස් නම් ආයතනයක් තිබුණා. එක්ක මේක සිංහලෙන් ලියන්න ඕනේ. සුනාමි වලින් පස්සේ ආපු මේ මොකක් හරි කියන එක සිංහලෙන් ලියන්න ඕනේ. පී ටොම්ස් නම් ආයතනයක් තිබුණා කියලා තමයි මේක ලියලා තියෙන්නේ. ඉතින් මේවා කොහොමද අනාගතයේදී අපේ අනාගත පරම්පරාව කියලා යමක් ඉගෙන ගන්න තියෙන ලේකනනේ. මේවා කියෙව්වම හිතනවා පිටරට විනය කියෙව්වොත් මේ රටේ ඉන්න තනිකර අබ්බගොබ්බයෝ කියලා. නැත්නම් අපේ රටේ අභිමානයේ ලියන පොතේ හරියට යමක් ලිඛිතව ලේඛනගත කරන්න බැරි නම් ඒක විශාල ප්‍රශ්නයක්. අවසාන වශයෙන් මම කතා ඉවර කිරීමට පෙර මතක් කරන්න ඕනේ හැමදාම දැවෙන ප්‍රශ්නයක් මේ රටේ මේ පාස්කු ප්‍රශ්නය. ගරු කතානායකතුමා මේකට ආරක්ෂාව අදාළ හැමදාම ගැටුම් තියෙනවා. මෙතන වාදිවාද වෙනවා. එක එක තර්ක විතර්ක ගේනවා. නමුත් අගතිය ප්‍රපත් වෙච්ච කට්ටිය තාම අගතියට පත් වෙලා ඉන්නවා. ඒගොල්ලෝ සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. යම්කිසි අවස්ථාවක මට මේ අවසරය ලැබුණොත් අනිවාර්යයෙන්මත් පොරොන්දු වෙනවා මේ රටේ කතෝලික ප්‍රජාවට සහ අනිකු සාමයට ලැදි සියලුම ජනතාවට මේ පාස්කු ප්‍රශ්නයට මේකේ වැරදිකරුවෝ මහමලකරුවෝ අපි අල්ලනවා. කවුද කියලා දන්නවා. මීට ඉස්සෙල්ලා මම පාර්ලිමේන්තුවේ කිව්වා නැවතත් නම් කියන්න ගියොත් මෙතන ඇවිල්ලා ඔබතුමායි කාලය කන්න පටන් ගන්න සමහර මිනිස්සු හෝටල් වල කාබර වලටලා හැංගිලා ඉඳලා ඇඳට රින්ගන් හිටව මිනිස්සු ඒක අහන්දා මම මේක අනිවාර්යෙන් නැවත නැවතත් මතක් කරනවා. මේ යුතුකම අපි මේ රටේ ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරන්න ඕන. ජය වේවා.